ඔබ හැම දෙනාම ආදරයෙන් බලාපොරොත්තු වන ආදරේ නර්බන ආදරණීයම හොරාව තමයි මේ දෙහදක ආදරේ. රටක්ම ආදරය කරන යුවලකගේ ආදර කතා වහන්න අදත් මම ලෑස්තියි. ඔයාලත් ලෑස්තියිනේ. ඔව්. මේ යුවලට ආදරය කරන්නේ මේ රටේ ජනතාව විතරක් නෙමෙයි රටෙන් පිට ජනතාවත්. ඒ විතරක් නෙමෙයි. අපිට ආදරය කරන්න හිතෙන, ආදරය ලබන්න හිතෙන, ආදරයට පාත්‍ර වෙන්න හිතෙන විදිහේ සිතුවිලි ඇති කරන යුවලක් තමයි මේ. ශ්‍රී ලාංකේය සිනමාවේ ආදරණීය යුවලක් විදිහට පමණක්ම නොවෙන සැබෑ ජීවිතයේදීත් ඉතාමත්ම ආදරණීය ප්‍රේමණීය යුවලක් තමයි මේ. මං ගොඩාක් ආදරය කරන යුවලක්. පිළිගන්න මේ ආදරණීය රොයි සුමනා යුවල. හලෝ! Happy birthday to you! Happy birthday to you! Happy birthday, dear Sumana Ki. Happy birthday to you. Thank you very much. You're most welcome. Royaya, Sumana Ki, Adrian Piliganwa. In the Ghana, Ada Pebravari Visi Ekwenita. Oh. Magit was now at Adirida Dawasak. Mama could have blabbered to hit a pasta like the May. May you will again. Kagia. කෙනෙක්ගේ හරි උපන්දිනය මගේ ෂෝ එකේ සමරන්න. ඉතින් මං හිතන්නේ මේ තරම් හොඳ අවස්ථාවක් නෑ නේද? මේක නම් ඇත්ත. තාමත් හොඳ අවස්ථාවක්. සුබ උපන්දිනක් වේවා සුමනක්කි. එසේම වේවා කියන්න බෑනේ. මට නිකන් ඒක නිකන් සුබ අලුත් අවුරුද්දක් වේවා කියනවා වගේ හිතෙන්නේ. හොඳයි මේ අලුත් අවුරුද්දේ ඔන්න මම තමයි මුලින්ම උපන්දින සුපැතුවේ. අද සුමනක්කේ උපන්දිනය. සුමනාකිට ඇයගේ උපන්දිනය විශේෂ වෙන්නේ ඇයගේ උපන්දිනය පමණක් නිසාම නොවේ කියලා අද මේ කතාව අහද්දී හැමෝන්ටම දැනගන්න ලැබේවි. දැන් හිතන්නේ මං කොයිතරම් දුර දිග හිතලාද රොයි සුමනා යුවලට ආරාධනා කරේ කියලා. අපේ ලිවිං ලෙජන්ඩ්, අපේ ශ්‍රී ලාංකේය සිනමාවේ ඉන්න ප්‍රවීණතම ශිල්පියා රෝයිට 51යි වයස 52යි වගේ හිතෙන්නේ නමුත් මට 21යි සිනමා ජීවිතයට 51යි. එතකොට විවාහයට ටච් වුඩ් අවුරුදු 40ක්. හරි. අහා හරි. හොඳයි. එහෙනම් ඉතින් අපි දැන් ෆ්ලෑෂ් බෑක් එකට යන්න. දැන් සිනමාව නිසා හම්බ වෙච්ච දෙන්නෙක් නේ. හැමතිස්සෙම කතා කරන්නේ සිනමාව ගැන. ඒ භාෂාව නිඳ අපි ඔන්න ෆ්ලෑෂ් බෑක් එකට යනවා. හරිද? රෝයි සුමනා යුවල මුලින්ම හමු වෙන්නේ කොහමද? මොකක්ද ඒකට හේතුව? ඇයි එහෙම වෙන්නේ? කවදද? කින්ද මන්ද? මතකද? මගෙන් දාන්න. ඉස්සෙල්ලා මගෙන් ගන්න. ඔව්. මං හිතන්නේ 1967. හරිද? 67 නැත්නම් 68. මට ආරාධනාවක් ලැබුණා. ඒ කාලේ හිටපු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්, විකට රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක්. එල්ලෙන් පෙරා කියපුවම කවුරුත් දන්නවනේ. එල්ලෙන් පෙරා කිව්වා මෙහෙම හතර පෙරලිය කියලා චිත්‍රපටයක් තියෙනවා. ඒකේ ප්‍රධාන චරිත දෙකෙන් එකක් රඟපාන්න එන්න කියලා. හැබැයි කතා කරන්න දෙයක් නැහැ. ඒකේ ඒක තමයි ෆස්ට් ඔපෙරා සිංහල සිනමා. ඔක්කොම අර කියන්නේ අර සංගීතමය සංගීතෙන් එන්නේ. ඉතින් මට පසුබිම් ගායනය කරුවේ විත්‍රත්නායි. ඒවා මම දැන් කටපාඩම් කරන්නත් ඕන. මොකද මම ප්ලේබැක් කරනවානේ. ඒකේ මේක අමුතු මේවා එකක් තියන්නේ. ඔක්කොම කතා කරන්නේ දෙබස් කියන්නේ ඒ විදිහට තමයි. ගීතානුසාර දැන් අපි හිතමු එක්කෙනෙක් හම්බ වුණා කියලා. ආයි බොන්න සීල රත නැවුන් නැහි වේලපහින් මොකද මේ අද නිදන්නේ අන්න ඒ වගේ. ඒ වගේ නිදාගන්න වෙලාවේ ඕවා කිය කිය ඉන්නකොට කෙල්ල ගොඩාක් හිටියා මේක. ඕකේ. අතිරේක රඟපාන. හැබැයි උන් ඔක්කොම ඇවිල්ලා මගේ ඔටෝග්‍රාෆ්ස් ගත්තා. එතකොට මම දුවගෙන ඇවිල්ලා ගත්තා. ඔව් දැන් මාව මම දැන් මෙහෙම වේගෙන එන කාලේ අනිත් උන් පරද්දගෙන. හිටපු උන්.
අප්පට සිරි ඉතින් සෑම කෙල්ලකගේම සිහිනේ වෙලා හිටපු කාලේ ඒ කාලේ ඒකට ආවා මං ඉතින් අස්සම් කරලා දෙනවා මේවා අරවා මේවා ඉතින් බැලුවා ඔක්කොම නිකන් කෙල්ලෝ 10 10 12 දෙනෙක්ම ඉතින් දැන් මගේ වටේට එක කෙල්ලෙක් ඉන්නවා තුට්ටු දෙකට මාව සලකන්නේ නැද්ද ගණන් ගත්තින් ඈත ඉන්නවා එයාගේ පාඩුවේ මොකද්ද පොතක් කියවනවා මොනවද මොකද්ද මම දන්නේ නැහැ පොතක් කියවගෙන ඉන්නේ මමත් බැලුවා හා මාත්‍යාගේ පැත්ත බැලුවා බලනකොට මෙයා හොරෙන් බලනවා යා බර බැලුවා නොබැලුවා විදියට පෙනේ නොපෙනේවා පෙනේ නොපෙනේ වගේ මෙහෙම බලනවා අනිත් පැත්තේ යනවා ඒකම ආයිබට හොඳට මාත්‍ය ඉන්න කොහෙලා හිටියා ඕකේ හොඳයි ඒ තමයි රෝයයාගේ වර්ෂන් එක හරිද දැන් හැම ස්ටෝරි එකම පාෂවල එකක් තියෙන අන්න හරි ඉතින් දැන් අපි අහමු සුමනාක්ගේ පැත්තෙන් කොහොමද කියලා මෙහෙමයි ඇත්තටම මම රෝයව එදා දකින්න ඉස්සෙල්ලා දැක්කේ ෆිල්ම් එක සනසිරි සුවේ කියන චිත්‍රපටයේ ඒ ෆිල්ම් එකේ ගාමිණී ෆොන්සේකා ජීවරාණි විජිත මල්ලිකා ඒ ඔක්කොම ඉන්න අතරතුරේ තව දන්නේ නැති අඳුරන් දැකලා ඊට කලින් දැකලා නෑ මම බොයි කෙනෙක් ඉන්න ඒ තමයි රෝයි ඕකේ රෝයි ඩි සිල්වා කියලා එක්කෙනෙක් රඟපානවා දැන් අර හැමෝම බ්ලර් වෙලා හයිලයිට් ලාපේ උනේ ब्यूटी क्वीन कंटेस्ट फिल्म चांसेस चरित्रेरा ඉතින් ඒකත් ගීතමය චිත්‍රපටයක් නිසා මම ආස වෙලා අම්මත් එක්කමයි ගියේ. අම්මා හැමදාම වගේ හිටියානේ. ඔව්. මම අම්මට කිව්වා අම්මේ අන අද එනවයි කියනවා අර ෆිල්ම් එකේ හිටපු නළුව එනවා කියලා තියෙනවා. ඒ කියන්නේ සුබනාක්කේ මේ අම්මටත් කිව්වා මේ ඔව් මෙයා හරි ෂෝක්. හරි ෂෝක් කියලා කියලා. ඔව් එහෙමයි කියලා තියෙනවා. කියලා තමයි මේ ගෙම්බර් දැම්මේ. ඔව්. රූප සුන්දරියක් නේ. ඔව්. තෝ බෑනේ නේද? ඉතින් ඊට පස්සේ මේ රොයිට් එනවයි කියලා කිව්වාම ඉතින් ඔක්කොම ගර්ල්ස්ලා ටික මෙයා එනකොට දුවගෙන ගියා. සුදු ඇඳලා ලස්සනට එනවා මෙයා මම ඉතින් කල්පනා කරා කොයි වෙලාවයි හරි කතා කරන්න පුළුවන් ඔච්චර පැනලා දුවන්නේ මොකටද කියලා මගේ පාඩුවේ මම හිටියා පොතක් කියලා ඒ හිතින්ම දෙයක් කරේ ඔව් මම වැඩි මං ආස නැහැ එහෙම නිකන් ඕන්ට වැඩි දැන්ටත් ඉන්නවා සමහර ළමයි එහෙම අපිව දැක්කම අපිටත් ඒ වගේ දේවල් කරන කට්ටිය ඉන්නවා ඉතින් එදා මට හිතුණා ඕන්නේ නැහැ දැන් මම කතා කරන්න යන්නේ මොකටද කියලා සාමාන්‍යයෙන් මෙහෙමත් වෙනවා සුමනාක්කේ අපේ කවුරු හරි වෙනුවෙන් විශේෂ හැඟීමක් තියාගෙන ඉන්නකොටත් අපි විශේෂයෙන් ඒක නට ආඩම්බර පෙන්නන අවස්ථාවක් තියෙනවා. එහෙම දෙයක් දුනේ. මට දැන් නම් මතක නැහැ ඒක දන්නෙත් නැහැ මම හිතන්නේ නේද? ආ? ඊට පස්සේ මම අතින් පොතක් කියව කියව ඉන්න ගමන් මට දැන් මෙයාගේ මේ කතා කරනවා ගර්ල්සදියා බලාගෙන. කොහොමද හැසිරීම? දැන් ගෑනු ළමයි වට කරගෙන දැන් කිව්වනේ. ඔව් ඔව් අම්මේ ඉතින් මං කල්පනා කරා මෙයාත් හොඳ නිකන් රූප සුන්දර හෙබි මෙයා ගැන හුඟක් දෙනෙක් දැන් ආසාවෙන් කතා කරනකොටත් ඉතින් ජෙලස් කමක් එන්න ඇති මගේ හිතටත් ඉරිෂ්‍යාව. ඉතින් මං හොරෙන් බලනකොට මෙයා බලනවා. ආපහු මං සද්ද නැති ඉඳලා බලනකොට මේත් මෙයා බලනවා. මාට්ටු. ඔව් එයාත් මාට්ටු මාත් මාට්ටු. පළවෙනි අමුවේම දෙන්න මාට්ටුවා. ඔව්. ඉතින් මෙයා ඉතින් ඊට පස්සේ ඔය රිහර්සල් කරනවා අරවා මෙයා බලනකොට එදා රිහර්සල් කරන්න ජීවරාණි ඇවිල්ලා හිටියේ නැහැ. අහහ. මාත් එක කරන්න කියලා මොන දේකට වාසනාවක් ගන්න ජීවරාණි නෙමෙයි මේ වෙන එක්කෙනෙක් නේද කවුරු හරි නීලා ලියන ගෙදර ආ ජීවරාණි ඉඳලා ජීවරාණි වයින් නැතුව එයා එයා එන්නේ නැහැ කියලා තමයි නීලා ලියන ගෙදර ආ ඉතින් නීලා ලියන ගෙදර දා නැති දවසේ එල්ලම් පෙරර කිව්වා මොකක් හරි මගේ වාසනාවකටද මෙයාගේ වාසනාවටද දන්නේ මට කරන්න කියලා යත් එක්ක ඒ චරිතේ ඒ කියන්නේ ඩයිලොග් කියන්නේ රිහර්සල් එක ඔව් කොහොමරි දෙන්නව එකතු වෙන විදිහට වැඩ කටයුතු සලස්වනවා ඊට පස්සේ අම්මා රිහර්සල් එක කරනකොට ඉතින් දැන් මම හිතුවා මේ අම්මෝ මේ කියන්න බෑනේ මේ දැන් ප්‍රධාන නළුවෙක්නේ අනේ හරි සොෆ්ට් අල්ලන්නේ අත එහෙම වදින්න තමයි මෙහෙම නිකන්වත් මෙහෙමත් කරන්නේ නැහැ මෙහෙම තමයි ආ ඒ හරි ජෙන්ටල්මන් කෙනෙක් මෙහෙම තමයි ඔබ පිළිකන්න ගිහිල්ලා මං උපාඩියෙක් වුණා ලත්ත ලොප්පිනානේ තුන නේද ඕකේ දැන් ඒකත් කැමතිලා ඉන්නේ දැන් සුමනා කියන්නේ ඕ මං ඒ ජෙන්ටල්මන් ගන්න ඕ අර කියන්නේ ඒ තරම් නිකන්
මේ තද කරලා රළු නැහැ ඕන නැති දේවල් නැහැ ඉතින් ඒ වගේ ඉන්නේ කෙනෙක් ඉන්න ඉතින් මාත් ഇതുන්ට හරි අහිංසක මිනිස්සෙක් කියලා එහෙම ඒ වෙලාවේ හිතුවා ඊට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට දැන් රිහර්සල්ස් දවස් 3 4ක් යනවනේ යනකොට මේ අම්මලාගේ ඇවිල්ලා ඉන්න කට්ටියව ලං කරගෙන මෙයාගේ වැඩේ විහිළු කතා ශාස්ත්‍ර කියනවා කියලාස් මට ආරංචි හරි ඔය විදිහට ඉන්න ගමන් මෙයා ගෑනු ළමයින්ට ශාස්ත්‍රයක් කියනවා. හරි. ඉන්නකෝ. දැන් මේ ශාස්ත්‍ර කියලා කිව්වම දැන් අයිඩියාස් එනවා ඇතිනේ මොන වගේ ශාස්ත්‍ර මොන වගේ ගෑනු ළමයින්ගේ අත අල්ලලා බලලා කියන ශාස්ත්‍රද නැත්නම් ඇස් දෙක දිහා බලලා කියන ශාස්ත්‍රද? අත අත අල්ලලා. ආ. ඒගින පොඩක් ඔගොල්ලෝ හිත හිත ඉන්න. මොකද මේ ෆිල්ම්ස් වල නේද? දැන් රෝයාගේ ෆිල්ම්ස් වලත් නේද? හොඳම හරියනකොට සින්දුවක් තියෙනවා. විරාමයක් තියෙනවා. නැත්නම් බෑ. තියෙනවා. මේකත් ෆිල්ම් ස්ටෝරි එකක් නේ. ඒ නිසා මමත් බ්‍රේක් එකක් ගන්නවා. සිනමැටික් විදිහට. මම බ්‍රේක් එක ගන්නේ මෙන්න මෙහෙම. දෙහද කාදරේ. කොහොමද? ආයා. දෙහද කාදරේ. Thank you බලන්න මොනවද අර ලස්සන ගෑනු ළමයින්ගේ අල්ලගෙන ඇස් දිහා බලාගෙන කීපු සාස්තන. නෑ ඉතින් මට පුළුවන් මෙන්න මෙහෙම. මේ එක ක්‍රමයක් තමයි ඔය. ආ ක්‍රමේ කියන්නේ දැන් අත අරගෙන අහනවා මම මොකද්ද ලග්න කියලා. ඕකේ. දැන් ලග්නෙන් අල්ලගන්න. ආහා. අපි මොකද සිංහ ලග්න කියන්නේ? ඉතින් මම පටන් ගන්න මේ මොකල්ලා ඔයාට හරියට කේන්ති යනවානේ. වැඩි දුර දිග හිතන්නේ නැහැ. ඔයාගේ වැඩි මෙන්න මේකයි. ඒක කියපුවාම ආ. ඔයා දඩියම් කරන්නේ තනියම එහෙම කියන්නේ. ඕ ඉතින් ඒ කියන්නේ සිංහ ලග්නේ. හරි. නිර්භීතයි. ඔව්. මං කියන්නේ ඇත්තද? ඔව්. අන්න එතන ඉඳලා බොරු. අර ඇත්ත වගේ තමයි එන්නේ. මේ කොටුවක් තියෙන ඔයා කවදා හරි තව අවුරුදු 10කින් බලන්න මේ ඉඩම් ඔද්ද ඉඩම් හිමියෙක් වෙනවා. ආහා. ඔය වගේ කිය කිය ඉන්නකොට තමයි මම ඇත්ත ඉඳලා බලන්නේ. ඕකේ. එතකොට රොයයාගේ මේ ශාස්ත්‍ර කීර ගමන් දැන් මොනවද සුමනක් කියන්නේ? යා යා මං හිතන්නේ ශාස්ත්‍රය කියලා තියෙන ඉතින් මාත් වෙනකම් බලන් ඉඳලා තියෙන්නේ. ඒකද? මගේ අම්මටත් කිව්වා ශාස්ත්‍රය. එහෙමද? ඔව් ඔව්. මම දන්නේ අම්මාට මම කිව්වා අත බලලා කවදා හරි ওই දුව බඳින්නේ කලාකාරයෙක් කියලා. ආ. අම්මලා ආ හරි. දැන් සුමනක් කියලා ශාස්ත්‍රය කිව්වා. දැන් මට ශාස්ත්‍රයක් කියන පටන් ගත්තා මෙයා. හරි දැන් ඊට පස්සේ අනිත් ගෑනු ළමයින්ගේ අත් බල බල හිටියා. දැන් සුමනගේ සාමාන්‍ය පොඩ රිසර්ව් නේ. දැන් මේ වෙද්දී පොඩ්ඩක් හොඳයි නේද? නෑ පොඩ්ඩක් ඉතින් මට තරහ ගියා මේ දැන් මෙයාගේ වැඩේ කියවනවා කියනවනේ. දැන් ඕක නවත්ත ගන්න මං ගානේ රෝයයේ මගේ ශාස්ත්‍රයක් බලන්නෝ කියලා. ඊට පස්සේ එන්න කියලා ඉඳගෙන බලලා එක පාට දෙන කිව්වා මේ ඔයා කවදා හරි බඳින්නේ කලාකාරයෙක් කිව්වා. මට ඒ වෙලාවෙ එච්චර ගානක් උනේ නෑ. කලාකාරයෙක් හැබැයි කොණ්ඩේ ක්‍රේල් ටිකක් තල එලලු කලුත් නැති සුදුත් නැති තල එලලු කොමරිවා යාට කැමති වෙලා බඳීයාව කියලා. ඉතින් ඒ තරමට දැන් බඳින එක්කනගේ රූප ලක්ෂණ කියන්න තරම් මෙයා කොහොමද කියලා තව මදලා තව ඔයා ඔය පැත්තකට වෙලා හිටියට ඔයා හරි මේ ආඩම්බරයි අරවා මේවා ඒවත් කිව්වා ටිකක්. ඉතින් මං හිතුවා ඇත්ත. ඉතින් ඇත්තනේ බලන් යනකොට ඔව් හරි දැන් ඒ කියන්නේ කොණ්ඩේ ක්‍රේල් එක්කනේ බැලුවා. එයාගෙනම කියලා දිනේ. එයාගෙනම කියලා දිනේ. තමන්ගෙනම. හැබැයි ඉතින් අර තලේලුරු මාත් එක්ක මුල්ම දවසේදී මං ඇහුවා රොය. ආ ඒක තමයි කියන්නේ. ඔව් ඒක කියන්න ඕන. රොය අය සනසිරි සුවේ බලනකොට නම් ඔයා හරි සුදුයි. මොකද දැන් ඔය ටිකක් කළු වෙලා. අනේ නංගි මේ දවස්වල හෙන අවුවේ මං වැඩ ෂූටින් අවුවට කළු වෙලා කිව්වා. ඊට පස්සේ මං කල්පනා කරා මේ තව වෙනකම් මේක සුදු වෙන්නෙම නැහැ. දැන් විවාහ වෙලා අවුරුදු 40 කට වෙනවා. අර මනසේ තව සුදු නෑ. අර ඒ කාලේ ඒ කාලේ රිෆ්ලෙක්ටර් බෝඩ් දානවනේ. අවුවේ ඒක ගහපුවාම ඉතින් කළු වෙනවා තමයි. ඉතින් මේක බලන්න නැචරල් කළුවක් මේ. මොකද දන්නවද? ඒ කියන්නේ වැඩිපුර සුමනාකි හිටියේ මොකද සුමනාකිගේ අම්මා හැමදාමත් කැමැත්තෙන් හිටියා මම හිතන්නේ පැහැපත් සමක් තියෙන. ඔව් මං වගේම සුදු මට ගෙදෙට්ට ගෑනේ සුදු හාමිනේ. ඉතින් එයාට ඕන කරලා දුන්නා බඳින එක නා සුදු වෙන්න. එහෙම එකක් එයාගේ හිතේ තිබුණා මං දන්නේ ඒක මේ සුදුකම නෙමේ ඕන කරන්නේ. ඔව් ඒකයි. මිනිස්සෙක්ගේ හොඳ ගති ලක්ෂණ ඉතින් සුදු නැති වුණත් ඉතින් මෙයාට මං කැමති වුණේ යන්නේ ඒක. හදවත පිරිසිදුයි. හදවත දෙන්නේ. නැත්තම් උන්ට ඉන්ජෙක්ෂන්ස් පිරිසේ මත් తీරන සුදු කරගන්න දැන්නේ. නෑ ඉතින් මෙයාගේ මාව ක්වොලිෆිකේෂන් සොඳයි. මොකද? දැන් මේ දැන් සුමනාකගේ පැත්තනේ. දැන් රෝය අයියට මොනවද මේ වෙද්දි සුමනාකගෙන ඇතුළත තියෙන හැඟීම දැන් විශේෂ හැඟීමක් ඇතිලා තියෙනවනේ. ඔව්. නේද? ඒකනේ ආව ළඟට ගෙන්න ගන්න විදිහට බොරු සාස්ත්‍රය. නෑ නෑ මෙයා හොඳයි. මෙයා හොඳයි කියලා කියන්නේ ඔය ආඩම්බරකමත් ගෑණියෙකුට තියෙන්න ඕනේ.
ඒවගේ බැංගිතිංක යනගමන් ඔය මෙයාට මෙයා ගොඩාක් මට පේනවා මේ කාර්මික පැත්තට බරයි. දර ඒ ෆිල්ම් එක එඩිටින් කරන කොටත් අර එල්ලෙම් එඩිට් කරන කොටත් මෙයා ගිහිල්ල එක බලාගෙන ඉන්නවා. එතකොට කැමරා එකයි මේ තිමති වීරරත්න කැමරා කෙරුවේ කියලා අපේ සංගීතගේ තාත්තා එයාගෙනුත් අහනවා මං කොහොමද පේන්නේ අරකද මේකද අන්න ඒත් එතන තමයි මගේ මේක යාළු වෙන්න ඕන කියලා හිතුවේ. එතකොට දැන් ආදරේ ප්‍රකාශ කරනවායි කියලා හිතුවේ කෙනා කවුද මුලින්ම? දැන් දෙන්නට දෙන්න ආදරයක් ඇති වුණාම ඊට පස්සේ පාර්ශ්ව දෙක බලාගෙන ඉන්නේ කවුද කියයිද කොහොම කියයිද ඒක ඇත්තරම එහෙම ඉවසීමක් නැතිකමක් තිබුණේ නැහැ. මගේ මේ වගේ දවසක අදවාගේ දවසක බර්ත් දෙක හින්දා මං ඊටපු ස්ටාෆ් එකටයි ගර්ල්ස්ලා යාළුවෝ ටිකයි අම්මලයි මේ නළුවෝ ටිකයි ඔක්කොම ඉන්නවනේ. ඉතින් මං කරන්නේ කේක් එකක් ගෙනල්ලා කපලා ඔක්කොටම ඇල්ලුවා. සේරමලම මේ වෙලාවෙම අරගෙන අරගෙන කෑවා. මෙයාටත් ඇල්ලුවා. මෙයා ගාව ඉඳගෙන හිටියේ ස්ටැන්ඩි පැර ස්ටැන්ඩිට දුන්නා. මෙයාත් ගත්තා කෑවා. මෙයාට දුන්න ගම මෙයකෝ මට නම් දැම්මම කන්න බෑ ඕක තියන තියන්න මම ආෆ්ට ලන්ච් කන්නම් කියලා. හරි අනේ මන්දන අන්න ඒ වෙලාවේ මෙයාගේ මූණ ඉරියව් මම බැලුවා. දැන් මෙයාට තද වෙලා නම් නෑ නේ කිසි දෙයක් නෑ හා කියලා ගියා. හා කියලා යන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ඉවසීම කියන එක ඉවසීම දාන එකක් තියෙනවා. ඊට පස්සේ ස්ටැන්ඩි පෙරවුවා මේ රොයි මේ දැන් මොකක්ද දෙන්නේ බර්ත්ඩේ ප්‍රසන්ට් එක. මෙයා දාය ගත්ත කට්ටට කිව්වා මොනවද ඉතින් බර්ත්ඩේකට බදාගෙන කිස් එකක් දුනවා මිසක් ඊට වඩා මොකක්ද කියලා. මට ඇත්තටම හරි ලැජ්ජ හිතුණා. ගියාට පස්සේ දැන් මම ඕකමයි හිතන්නේ. මෙයා ඒක ඒක කීරේ ඒක කරේ නෑ නිකන් හිටියා. කරේ නෑ කරේ නෑ ඒක කියලා නිකන් ඉන්නවා. ඊට පස්සේ ගිහිල්ලා මම ඕක මේ කියන්නේ එදා ඉඳන්ම රෝයය කරේ මොකක් හරි වචනයක් ඕ යම් කිසි ක්‍රියාවක් කළා. සුමනාකට ගෙදර ගිහිල්ලා ඒකෙන හිත හිත ලත වෙවි ඉන්න වැඩ කරපු එක. හරි ඊට පස්සේ හිත හිත හිටියා. දැන් කවද මේ කිස් එක හම් වෙන්නේ කියලා. නෑ නෑ නෑ. ඊට පස්සේ මං ගිහිල්ලා අර කේක් කෑල්ල කාටවත් මේ අල්ල ගන්න බැරි තරගේ කේක් පෙට්ටිය කෑල්ල තියලා උඩින් තිව්වා අල්මාරි අර මේවා තියෙන කබඩ් එකක් ඒකට උඩින් තියලා තිව්වා. ඉතින් දැන් මම හිතනවා දැන් මම හරි ස්පෙෂල් නේ මෙයාට. මේවා හංගලා තියෙනවා අරවා මේවා ඔක්කොම. ඊට පස්සේ මෙයා කේක් කෑල්ල ගත්ත ගමන් කිව්වා මං ආදරේ කියලා. මං හිතන්නේ මේ හොඳ වෙලාව. හැබැයි රහසිගතයි පුද්ගලිකයි රහසිගතයි කිව්ව කාටවත් කිසි කෙනෙකුට කියන්න එපා. අතිශය පුද්ගලික රහසිගතයි. එතනින් එහාට සිදුවීම් ටික අපි එමුනම් චූටි බ්‍රේක් එකක් ගන්න. ආදරණීය විරාමයකට පස්සේ පෙන්නමු ඔඩියන්ස් එකට. දැන් කොහොමද බ්‍රේක් එක ගන්නේ? ඕකේ. එහාට ආදරේ. හොඳයි දැන් රෝයි ඩි සිල්වා සුමන අමරසිංහට ආදරේ ප්‍රකාශ කළා තියෙන්නේ. හරි දැන් මම දරගන්න ඕනේ මේ ඒක කියනකොට කොහොමද හිනා මේ මට කියන්නේ දැන් ඒක ප්‍රකාශ කරාම මොන වගේ ඉරියව්වක් තිබුණේ? දැන් හැමතිස්සම ඉරියව් නිරීක්ෂණය කරන කෙනෙක් නේ රෝයි අය. කොහොමද බලාපොරොත්තු වුණා කියලා තේරුණාද? නැත්නම් මම හිතුවා හරි වැඩේ හරි මොකද මෙයා බොහොම අහිංසක හිනාවක් දාලා ඒක ඉතින් ඇක්සෙප්ට් කරුවා. ඇක්සෙප්ට් කළා. ඔව් මමත් කැමති කියලා කිව්වද? මම කීවේ කන්ටම බලන් හිටියද? එහෙම කිව්වේ නෑ. මම දිව්වා මනට එතන. එහෙම කිව්වේ නෑ. නමුත් මං කිව්වා මේක රහසිගතව තියාගන්න. මේක දැන් ඉන්ඩස්ට්‍රිය පැතිරෙන්න බෑ. එහෙම පැතුරුනොත් මමත් ඩවුන් මෙයාත් ඩවුන්. මොකද කාරණාව ඊට පස්සේ මෙයාව චිත්‍රපටි වලට ගන්න බෑ. දැන් එහෙම දැන් තමන්ට ආදර ප්‍රකාශ කරපු වහාම තමන් ආදර කරන තරුණයා ඒ වගේ කන්ඩිෂන් එකක් දැම්මොත් මොකද සුමනා කර හිතන්නේ? මට ඉතින් මේ ලෝකෙ සසරක් නෑ මට තේරෙන්නේ. මට තේරෙන්නේ කොල්ලෙකුට වඩා කෙල්ලෙකුට. දැන් මෙයා ඒ කාලේ මෙයාව නැතුව අර පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් සරක මේක කව පේජස් ඔක්කොටම යනවනේ. රසික ආදරේ ගොඩක් එතකොට ඒ රසික ආදරේ කඩා ගන්න හොඳ නෑ. ඒකට මෙයාට මුළු
ප්‍රේක්ෂකයෝම ආදරය කරන්න ඕනේ. ඒක නැතුව යනවා මෙයා මේ මේ ඔබ යාළු වෙලා කියලා කිව්වා. නෑ නෑ මෙයාටත් නෑ නෑ එයා හිතන්නේ මම මෙයාටත් ඕක තියෙනවනේ ඒක නිසා එයා මාව දාලා මේව කරලා හරි ඉතින් මං නිදහස දුන්නා ඕන කෙනෙක් එක්ක ඇක් කරන්න අරගපෑ නෑ ඒක නම් තිබුණා ඉතින් ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ මෙයා ඕන කෙනෙක් එක්ක ඇඩ් කරනවා මම ඕන කෙනෙක් එක්ක ඇඩ් කරනවා ඒක කිසි ප්‍රශ්නයක් නෑ තමයි දැන් රොයය කියනවා දැන් මේමයි මේක පෞද්ගලිකව තියාගන්නේ මොකද ප්‍රේක්ෂක ආදරය අඩු වෙයි කියලා සුමනාකි කියනවා වගේ අද තමයි ඒක දැනගත්තොත් සුමනාකි රොයය යාළුවේ කියලා රොයර් තියෙන තරුණියන්ගේ ආකර්ෂණය ආසන නැති වෙනවා ඒවනේ අපි ඒක තමයි PDA කියන්නේ public display of attraction affection ඒක නෑ මේක මට ගොඩාක් ආදරේ කියලා මට තින් හිතුනේ මං අසනීපෙලා ඉන්න වෙලාවේ මෙයා දෙවියන් අද හැව්වා පල්ලි ගියා පන්සල් ගියා කෝවිල් ගියා නෝගේ පල්ලි පල්ලියක් කෝවිලක් නෑ ડોක්ටර් කිව්වා මට ඉතින් ඒකෙන් දැනගත්තා මෙයා මට ඒ වගේ නෙමෙයි ඩබල් ට්‍රිපල් ආදරේ කියලා රොයය වගුරක් වාසනාවන්තයි මොකද ඒ කියන්නේ අවාසනාවන්ත සිදුවීමක් හරහා හරි රොයය කොයිතරම් සමුනාකට ආදරේ දෙකට පෙන්වන්න පුළුවන් වුණා මේක හැමෝටම හම් වෙන අවස්ථාවක් වාසනාවන් නෙමෙයි නේ නංග ඇත්ත ඔව් හැබැයි අද විශේෂ දවසක් අද February 21st සමුනාකේ බර්ත්ඩේ අද වගේ දවසක තමයි මේ කඩව සම්තරුණයා මේ රූමත් තරුණියට ආදරේ ප්‍රකාශ කරේ උපන්දිනයේදී අපි සාමාන්‍යයෙන් කැමති දේවල් ඉල්ලනවා එතකොට අනිත් කට්ටිය බැඳිලා ඉන්න මේ දේවල් ලබා දෙන්නේ නේද? ඒ තමයි උපන්දිනයක තියෙන විශේෂත්වය. සුමනාකට පුළුවන් අද ආදරණීය සැමියාගෙන් උපන්දිනේ මොකක් හරි ඉල්ලන්න. මං කවදාවත් මට උපන්දිනේට මේක දෙන්න කියලා ඉල්ලලා නැහැ. ඒක තමයි අද ඉල්ලන්න. අද? ඔව්. මොකක්? පව් අප්ප මොනවද දෙන්නද? එනේ මම ඉල්ලන්නද? ආ අන්න හරි. රොයයිට හොඳට සින්ක් කරන්න පුළුවන්. ඔව්. හොඳටම සින්ක් කරන්න පුළුවන්. මම හිතන්නේ මේ වගේ වෙලාවක රොයයගේ සුබනාක් වෙනුවෙන් ලස්සන ගීතයක් ගායනා කරන ඒක ෂෝ. ආ ඔව්. ආ මම දන්නෙත් එකයි. ඒක කියන්න පුළුවන්. ඒ එක තමයි වලත් උනේ. ඔව්. චන්දනෙල්ලේ නාල. ආ ඔකේ. ඔව්. Thank you.
මමුවන් දෙනෙල්ලින් නාලා අංජන මල්ලි ගාලා නැංගුන බඹරා ආවා ලස්සන රහස රෝයි සුමනා ආදරණීය යුවළගේ අධ්‍යාපක ආදරය කොහොමද ඇති වුණේ කොහොමද පැතිරුණේ කියලා තමයි අපි මේ කතා කරගෙන ඉන්නේ. දැන් දෙන්නත් දෙන ආදරේ පතුරලා ඉවරයි. ඔව්. නමුත් ඒක ලෝකයාට පතුරන්නේ බෑ කියලා කන්ඩිෂන් එකකුත් දැම්මා. හරි. හැබැයි මේ සිනමාව නිසා හමු වුණ මේ දෙන්න සිනමාව හරහාම බොහොම සිනමාත්මක විදිහට තමයි මම හිතන්නේ ගිහින් විවාහ වෙන්නේ. ඔව්. ඒක කොහොමද උනේ? ආ ඒක උනේ මේකයි. දැන් මෙයා රඟපානවා 30 එතකොට ටෝනි. ඔස්වෙල් ඔයගොල්ලොත් එක්ක දැන් යනවා. මම මේ පැත්තෙන් කාන්ති ලංකා එතකොට ජානකි ශ්‍රියානි ඔය කට්ටියත් එක්කලා මම යනවා. නීටා. අනීටා ඔය කට්ටියත් දැන් ඔය සහෝදර ෂේපි ෂේපිනව තවම දන්නේ නැහැ. නෑ 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 කිසි කෙනෙක් දන්නේ. කිසි කෙනෙක් දන්නේ. දැන් ජෝදේව්වානම් තමයි මගේ කියන්නේ මේ මට මගේ ඩිරෙක්ෂන් සයිඩ් එකේ මේවා කරපු ගුරුතුමා. දැන් එයා ගේ තර්ඩ් ෆිල්ම් එක සුනේත්‍රා. සුනේත්‍රාකට එයා ගර්ල් කෙනෙක් වෙනවා. ඒ කැරක්ටර් එක මම දන්නවා දැන් හොඳටම හරියන්නේ මෙයා. ඒකේ කිනාව ජානකීලව අරගොල්ලෝ මේගොල්ලෝ නෑ නෝ 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 නෝ. ඉතින් එයා කියනවා බැන්නේ එහෙම. හරියන්නේ නැහැ මේකට ඕන නිකන් හරි ටෆ් කෙල්ලෙක් මේකයි මේකයි කිගේ කියනවා. දැන් මේ රහස කවුරුත් දන්නේ නැහැ. ඔව්. එක්කෙනෙක් හැබැයි දැනගෙන හිටියා. කවුද? එයා තමයි මේ පණිවිඩ ගෙනිච්ච එක්කෙනා. පණිවිඩ කොහොමද යාළුවා? ඒ කාලේ හිටපු කොත්ත විකට නළුවෙක් ඩොන් සිරිසේන කියලා. ආලේ. ඔව්. හරිම සාන්ත දාන්ත හොඳ මිනිස්සෙක් හොඳ යාළුවෙක් මගේ. මුගේ කට තියාගෙන ඉන්න බැරුව එක පාට කිව්වා විශ්වදේව ඔය කරන්න දෙයක් නැහැ දැන් මෙයා තරහා වුණත් ඔකට එක්කෙනෙක් නම් ඉන්නවා කිව්වා. ජෝදේව කවුද කියලා? රොයිස් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. What? දැන් මිනිහා දන්නේ නැහැ නේ මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. ඒකවා Why didn't you tell me man? මට සිරි මට බැනගෙන බැනගෙන ගියා. පස්සේ කිව්වා මේ අහවල කියලා. එක්කගෙන එන්න කිව්වා. Okay. ඉතින් පස්සේ මං ඩොන් සිරිසේනටත් බැන්න බොමුණ මගුලක් දෙන්නේ කිව්වේ දැන් නම් ආයේ කියන්න එපා කියලා මම ඉස්ස දේවානන්දන්ටත් කිව්වා කියන්න එපා. ඕකේ. මේකනේ කට් රයිට් 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 ඕකේ ඕකේ ඉට්ස් ඕල් ඉන් සීක්‍රට් ඉස්තෙන් කියලා කියලා. දැන් මෙයාව මම කියන්නේ. ආහ්. මෙයාට කිව්වා මෙන්න මෙහෙම එන්න කියලා. අරයා කියාපු විදිහට ආවෙදි කවුරුත් දන්නේ නැහැ. දැන් එලා යා ටක් ගාලා මෙයාව තේරුවා. තෝරලා දැන් දෙන්න රඟපානවා. ඒකේ දන්නෙත් නෑ කවුරුත් දැන් අර මගේ ඩොන් සිරිසේන විතරයි දන්නේ. කොහමද ඔය දෙන්න මේ ආදරේ කැසේ හංගන්නේ බෑ කියලා මම නෑ නෑ මොන පිස්සුද මෙයා මෙයාගේ කාමරේට යනවා මම මගේ කාමරේට යනවා අපි අවුඩෝ යනවා හිටින්න පොඩ්ඩක් හිටින්න කියන ඒ වගේ මේ මේ ඉතින් මොකක් හරි තියෙනවා නම් රහසෙන් පට් ගාලා කියලා ඒක ඉවරයක් කරනවා. ආහා තේමාවක් තියෙනවා. ඊයර මේවා කරගෙන කාර්ට් අත දාගෙන නිකන් වෙලාවට කතා කරගෙන ඉඳලා මොකුත් නෑ මෙයා පබ්ලික් ඩිස්ප්ලේ නෑනේ. නෑ. ඊළඟට සූකිරි කෙල්ල ආවා ඊට පස්සේ ෆිල්ම් එක. දැන් ඒක කරනකොට සූකිරි කෙල්ල කරනකොට මෙයා ඇඳලා හිටියා ලස්සන මේකක්. කැන්ඩියන් ඩ්‍රයිව් කරෙක්ටර්. මමත් අර නේරු ස්ටයිල් මේකක් ඇඳගෙන හිටියේ. මට හිතුණා අද බැන්දොත් හොඳයි. ඇඳුමක් නිසා විවාහයක් කියලා හිටියා. ඊට මම විශ්ස දෙවුට කිව්වා ලන්චින්ට. එතකොට අපි ඔක්කොම ස්ටුඩියෝ ඇතුළේනේ අපි කලින්. අපි එකක්වත් එළිය නෙමෙයි ඔක්කොම ස්ටුඩියෝ ඇතුළේ ගෙවල් ගහලා මේ වගේ ඔක්කොම යගිරුවේ. සිලෝන් ස්ටුඩියෝ එකේ නාරයෙන් පිට. මං කොමිස් දේව අපි යමු. ලන්චින් ටොයිල් එකේ ගිහිල්ලා බැනලා එමු කියලා. ඕකේ. එයාත් ලෝකයානේ. එයා කිව්ව රයිට් රයිට් ඕකේ කියලා මෙයාට ඇඳුම් වගේක් බලන්නත් යන්න තියෙනවා. ඒ මේ ඊළඟ සීන්ස් වලට. එහෙම කිලි උදව් කළා. ආ එහෙම කළා. හරියට මේක ආවා. කියන්නේ ලන්චින් ලන්ච් එක එකට බ්‍රේක් කරුවා කරපු ගමන් ටක් ගාලා එයාගේ වාහනේම නැගලා ගියා.
ඒ කාලේ දැන් වගේ අමාරු නෑ බඳින්න. ඕකේ. ඒ කියන්නේ ස්පෙෂල් ලයිසන් එකක් තියෙනවා රුපියල් 50යි. ඕකේ. රුපියල් 50ක් දුන්නේ ඔනේ ඒකයි වලින්. ඕ රුපියල් 50 50 රුපියස්. 50 රුපියස්. යා වෙන්දා යෝදේ අත්සන් කරුවා මේ වගේට පට් පට් ගන්නකොට විනාඩි 15කින් කසාද ඉවරයි. දැන් කාලේ වගේ හෙන්රේ එන දෙනකක් නෑනේ 75. 975. ඒ ටක් ගාලා බෙන්දා බෘස් කාලාව සෙට් එකට. කෑමත් කාලා අපි. සෙට් එකට ආව ඊට පස්සේ ඇන්දේ 6 වෙනකන් ෂූට් එකක් තිබුවා. වා. ඊට පස්සේ තමයි මම අපි නේද සුබස ජෝදේව් එයාගේ වයිෆුයි මේගොල්ලන්ගේ අම්මා ඒ කොයි කට්ටිය කවුරුගෙන මේ ගිහින් කොහොමද රාසේ හෙලෙන්නේ හෙලිකලේ කොහොමද අම්මලා දැනගෙන හිටියනේ අම්මා දන්නවා අම්මලා ඒගොල්ලෝ දැනගෙන හිටියනේ මේගොල්ලෝ නංගිලා රවි ඔක්කොම දන්නවා නමුත් අර නම්බුකාර විදියට ලව් හැබෝටම පේන්නේ නෑ ඔව් හැබෝටම පේන්නේ නෑ වස්සේ ගිහිල්ලා තින් කෑමක් කෑවා ඉතින් ඒත් ඊට පස්සේ තමයි ඕක ලීක් උනේ නේ ඔව් අපි දෙන්න රට ගියානේ ඔව් උබයි මමයි ෆිල්ම් එකේදී තමයි කොහොම හරි මේක අර දීපසිකා කියලා පත්‍රයක් තිබුණා. මුන්ට අහු වුණා මේක. අහු වෙලා දාන්න පටන් ගත්තා දිගට හරහට. සෝයි සුමනා ආදර කතාව කියලා පටන් ගත්තා මේ. නුකෑව වගේ වෙනවා. පට්ටදිරි මොනවා කියනවද උදී ඔක්කෝ. අන්න ඒක එහෙම තමයි. හැබැයි එදා ඒ පත්‍රයේ මේ නිවුස් එක බලලා තවමත් ඔය දෙන්න නම් අවුරුදු 40ක් වෙනවා දැන් විවාහ වෙලා ආදරෙන් ඉන්නවා. ඔය දෙදෙනා යාළුවා විවාහ වුණා කියලා දැනගත්තට පස්සේ අද වෙනකම් අවිවාහක වෙන තරුණයන් සහ තරුණියන් කොච්චර කරනද කියලා වෙනම පත්‍රයක් බලන්න ඕනේ. ඒ හදවත කඩාවගෙන යන ප්‍රවෘත්ති බැලුවට පස්සේ. එහෙම දෙවලු තුන. හැබැයි සහෝදර ශිල්පී ශිල්පීන් හොඳට බණින්න ඇතිනේ ලුණු ඇඹුල් ඇතුළේ. ඔව්. තරපු රඟපෑමද? නේද? ඒ රඟපෑම ලස්සනට ගියා. එන්නේ එහෙමයි එහෙනම් ආදරේ ඇති උනේ ආදරේ ප්‍රකාශ කරේ ආදරේ හොරෙන් කරේ. හැබැයි මං හිතන්නේ රොයි සුමනා අයියෝලා ආදරේ කැස්සේ හංගන්න බෑ කියන එකට විරුද්ධ වැඩ කරලා ජයග්‍රහණයක් කරපු දෙන්නේ. ඔව් ඔව්. ඊට පස්සේ කොහොමද ජීවිත ගලාගෙන ගියේ කියලා අපි කතා කරමු. හැබැයි මේ දැන් අපි කොහොමද දෙහදක ආදර විරාමයේ ගන්නේ කියලා දන්න නැතිනේ. ආ. ඔව්. ආ. බ්‍රේක්. බ්‍රේක්. ඒ දැන් මෙහෙමයි දැන් අපේ මේ ලෝකේ මේ අවස්ථාවේ ආදරය කරන අය කොයිතරම් ඇද්ද ආදරය කරන්න කැමැත්තෙන් ඉන්න කොයිතරම් අය ඇද්ද විවාහ වුණ කොයිතරම් අය ඇද්ද විවාහ වෙලා සතුටෙන් අසතුටෙන් ඉන්න කොයිතරම් අය ඇද්ද දැන් විවාහයක් වුණාට පස්සේ සමහර කියන ජීවිත වෙනස් වෙනවා කියලා මට රොයිසමනාවිය වල ගෙන නම් එහෙම තේරෙන්නේ නැහැ මට කියන්න දැන් දෙන්නගේ විවාහයෙන් පස්සේ කොහොමද ජීවිතේ ගලාගෙන ගියේ කොහොමද තවමත් මේ තරම් ආදරෙන් ඉන්නේ? ඒ කියන්නේ ආදරෙන් ඉන්න මොනවද කරන්න ඔය දෙන්න? ඇත්තටම මේ මම දැනගෙන හිටියෙත් නෑ මේ ආදරගෙන හිටියෙත් නෑ. අපි දෙන්නගෙම හිතේ තිබිලා තියෙන්නේ මේ අපි මේ රට යන පිස්සුවක්. ට්‍රැවල් කරන පිස්සුවක්. ට්‍රැවලිං ට්‍රැවලිං. ඒකක් තිබුණා. ඔව්. ඒකත් හරියටම අපිට වෙඩින් වෙඩින් එකට හම්බ වුණා තෑග්ගක් මගේ මල්ලි දැන් එයා ජීවිතුන් අතර නෑ. එයා කැනඩාවේ හිටියේ. ඕකේ. එයා අපිට ටිකට්ස් දෙයක් ඉවලා තිබුණා. 1978 තමයි අපි ඉස්සෙල්ලාම කැනඩාවට ගොඩ වුණේ. දැන් ට්‍රැවල් කරන්න පටන් ගත්ත එදා මෙදා මම හිතන්නේ මතුදාත් ඒ ට්‍රැවලින් නවතින එකක් නෑ. දැන් ගොඩක්ම එන්ජොයි කරන විදිහක් සහ ඒකත් ආදරේ ප්‍රකාශ කරන විදිහක්ද දෙන්නර දෙන්න ඒ විදිහට කාලය ගත කරන එකෙන් මේකයි අපි ඉස්සර මෙයා වෙනමම ෂූටින් යනවා මම වෙනමම ෂූටින් යනවා අපි දෙන්නට දෙන්න හම්බෙන්නේ නෑ ලේසියෙන් අපි දෙන්න කොමාරි කතා කරගෙන ට්‍රිප් එකක් ලෑස්ති කරගන්නවමයි අවුරුදු දෙකකට හරි සැරයක් දෙන්න ගත කරන්න කතා කරන්න ඉතින් ෆ්ලයිට් එකේදී තමයි කතා කර කර යන්නේ එච්චර දුර යනකොට කැනඩාවේ පය ගන්න හොඳයි දැන් ඉතින් අද හැබැයි විශේෂ දවසක් නේ රෝය අයියා සුමනාකිට අද උපන්දිනේ දවස මට ලොකු සතුටක් අද මගේ ෂෝ එකේ ඉන්නවා උපන්දිනේ දවසේදී සාමාන්‍යයෙන් උපන්දින දවසට අපි බලාපොරොත්තු වුණත් නැතත් අපිට ලැබෙන දේවල් තියෙනවා. ඒ තමයි තෑගි වශයෙන්. මේට අවුරුදු ගානකට කලින් උපන්දින දවසක තමයි ආදරේ තෑග්ගක් විදිහට දුන්නේ. ඔව්. රොය අයියා මේ සුමනාකි කොච්චර ළඟින් හිටියත්
අපිටත් හොරෙන් රොයි අයට සමාජවල් කරන්න පුළුවන් කියලා ආදර වැඩිකමට දෙයක් තියෙනවා. මේ රෝයි අයියා සුමනාකිගේ බර්ත්ඩේකට දෙන තෑග්ග කොච්චර හැවනල වගේ හිටියත් දන්නවද ඔය ගත්ත කියලා කොහෙන්ද ගත්ත කියලා මුකුත් නැහැනේ. නෑ. දැන් බලන්නකෝ මොකද්ද කියලා බලන්න. මුද්දා. රෝයි අය කියන කතාව. මේක ගන්න හේතුව. දැන් මෙයා ගියවුරුද්දට අපි කතාව කියන කලින් මේ මුද්ද පළදලා ඉදමු. ඔව්. ඔව්. surprise ra tiyenne happy birthday thank you meka galwalama da on aay muddak damma aay aadre aluthna ala de hada kaadre acha meka api indiyave velangane palliyata giyanne etana giilla din meya buddhaga me unata meyaage tiyenawa loku visala bhaktiyak velangane deyo maniyo etana godak vela meya karala eda ita pahu wenna dani ලංකාවට ඇවිල්ලා මෙයා අන්තිම මෙයා උනේ කියන්නේ මේ දොස්තරවරුත් කිව්වා මෙයාව ජීවත් කරන්න බෑ කියලා. නමුත් කොහොම හරි මගේ දොස්තර මහත්තයා ඒ වැඩේ ගොඩ දාගත්තා. අද මේ තත්ත්වෙ ඉඳත් සරස්සලා දුන්නා. මොකද ගොඩක් දෙනෙක් හිතුවා මෙයා සාමාන්‍යයෙන් රෝද පුටුක වගේ ඉඳී කියලා. ඒතර මම ගිහිල්ලා හැම තැනම පල්ලි පන්සල් කෝවිල් ඔක්කොටම හැම දෙවි කෙනෙකුටම කිව්වා කියලා. ඉතින් මේක තමයි ප්‍රධාන මේ වේලංගනේ මෑණියෝ. දැන් හොඳ වුණානේ අපි ඉන්දියාවට ගියා කොපීස් වගේක් ගන්න අර වගේ ෆිල්ම් එකේ. ඒ වෙලාවේදී එක මේව කඩේ මේ කියන්නේ ජුවෙලරි මේව එක තිබුණා දේව මෑණියන්ගේ. දැන් මේකේ තියෙන දේව මෑණියන්ගේ රූපේ තියෙන මේකක් මට ටග් ගාලා හිතුණා මේක අරගෙන අංග ගන්න ඕන කියලා. මෙයා දන්නෙත් නෑ මෙයා ගියා මොනවද මේ මේ වගේ හොයන්න මොනවද කොස්මෙටික්ස් ක්‍රීම් වගේ වම් ඒක හොයන්න ගියා මම මේක අරගෙන අඟගත්තා. මේක මේ පෙබ්‍රුවාරි අද දෙන්න හිටපු පෙබ්‍රුවාරි 21 වෙනිදාවක තමන් ගෙදර ඉඳන් දෙන්න හිටපු එක අද ඉස්සර අපිට මුළු ජන අන්න හරි අපේ ආදරේ තනිකර හැමදාම හොයලා බලලා මහ ජනතාවට ප්‍රේක්ෂකීන්ට දෙන්නේ ඔයාම තමයි. හැම ප්‍රෝග්‍රෑම් එකකම ඔයා ඒක කරනවාමයි. මේක අද විශේෂ දවසක් ආ. මේ මුද්දේ විශේෂත්වය ඇත්තම සමහරවිට මේක ගණන්නේ නැහැ. මේ බලන්න මේ තියෙන්නේ මේ දේවමෑණියන්ගේ ඒකත් තරතරක් වගේ. ඉතින් සාමාන්‍ය ටැග්ග්ක් දුන්නම මේ thank you නැද්ද? පුංචි හාදුවා. thank you. එපාලු. okay happy birthday sumana kya thank you sumana kya ni emotional annawa nene thank you very much thanks hala itin ma hitanne amathuka nomana upan dinayak wevi sumana kita ada dawasa february 21 ඉතින් අද මගේ ෂෝ එක දෙහද කාදරේ කියන්නේ ආදරේ කොයිතරම්ද කියලා කතා කරන වැඩසටහනක්. ආදර කතාව අපි ඉතින් කතා කරා. මම හිතන්නේ ලස්සන පැයක් ගත වුණා. හරිම ෂෝ. මට හරිම සතුටුයි. මොකද ඇත්තටම ආදරෙන් ඉන්න යුවලා රොයි සුපනා කියන්නේ. ඉතින් ඒ ආදරේ බෙදා ගන්න පුළුවන් වෙච්ච එක ලොකු සතුටක්. ඔය යුවලට මොකද හිතෙන්නේ ඉතින්? හරිම සන්තෝෂයි. හරි සන්තෝෂයි. හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තටම මේ නිරෝෂා. ස්තුතිවන්ත වෙන්න ඕන හිරු තමයි මේ වගේ වැඩ කරන්නේ. ඉතින් ඒ සියලු දෙනාටම මේ කාර්මික අධ්‍යක්ෂකවරුන්ට ඒ සියලු දෙනාටම තත් ඔබතුමියටත් හිරුටත් අපේ සුභපැතුම් සහ ස්තුතිය උද කරනවා. අපි ආදරය දෙන්නට ඒකයි වන්දනන්න. හොඳයි ඉතින් මම ආදර ප්‍රකාශ කරන විදිහක් තියෙනවා. ලස්සන දියුලක්නේ. ලස්සන දේවල් තමයි දෙන්න ඕනේ. එහෙනම් මම ගියා ලස්සන ෆ්ලෝරා එකට. ලස්සන මල්වලට සුබනාකි ගොඩාක් කැමති කියලා මම දන්නවා. ඔන්න ඉඳෝ ලස්සන ෆ්ලෝරා එකට. මේක තේ මාස ගන්න ගෙදර. So much. Thanks. හරිම ලස්සනයි. හරිම ෂෝ. Happy birthday කියලා කියන ගමන් රොය අය සුබනාකි ස්වීට්ස් කනවද? අපෝයි කනවා. එහෙමද? ඔව් ඔව්. එහෙනම් රොය අය ගැතිම දෙන්නකෝ මේ ෆෙරර් රොෂ චොක්ලට් බොක්ස් එක සුබනාකි. Happy birthday කියලා තියාගන්න. ඔකේ හොඳයි. එහෙනම් ඉතින් මම හිතුවා මේ උපන්දිනය තවත් අමතක නොවන උපන්දිනයක් කරන්න. අද දවස ගොඩාක් විශේෂ දවසක් වෙනවා. මොකද මම රොයි සමනාය වලට නිවාඩුවක් ප්ලෑන් කරා.
කැනඩාවට යන්න ඕනේ ෆ්ලයිට් එක කතා කරන්න ඕනේ මේක ගුවන් ගමනක් නෙවෙයි බයි රෝඩ් යන්න පුළුවන් නිගම්බෝ යන්න ජෙට් වින් සී මොකද එහෙ ස්ටාෆ් එකත් බලාගෙන ඉන්නවා රොයි සුමනා කපල් එක එනකන් ඔයගලන්ට ඒගොල්ලන්ගේ හොස්පිටැලිටි පෙන්නන්න මොකද අපි වෙන්න ඇරේන්ජ් කරලා තියෙනවා ලස්සන රොමෑන්ටික් හොලිඩේ එකක් ගිහිල්ලා ගත කරන්න මෙන්න ටැග්ග්ක් thank you very much thanks ඔය තෙන්න අපිත් එක්ක යන්න couples only kids not allowed හන්දයි එහෙනම් ඉතින් ලස්සන ආදරණීය හෝරාවක් අපි ගත කළේ ඉතින් මම ලබන සතියේ ලස්සන ආදර කතාවක් එක්ක එන්න බලාපොරොත්තු වෙනවා එතකම් මං ආදරෙන් විතරක් නෙමෙයි පරිස්සමෙන් උත් ඉන්න ඕනේ අපි කොහොමද ආදරෙන් සහ පරිස්සමෙන් ඉන්නේ මෙන්න මෙහෙම මෙන්න මෙහෙම නැන්නේ දෙහදක ආදරේ ආදරේ